දින තුනක පමණ කාලයක සිට මෙලෙස කලාවැවේ කොරළි වේ යාමට පටන් ගෙන ඇති බව දිවරින් පෙන්වා දෙනවා. මෙනිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක්ද පවතින බව අප වාර්තාකරුවෝ සඳහන් කළා. වැවේ, තිලාපියා, වැලිගොව්වා, මොරගල් කොරළි ඇතුළු තවත් මසුන් වර්ග රසක්ම සිටින අතර මේ ආකාරයෙන් මේ යන්නේ කොරළි මසුන් පමණයි. කොරළියා ගොඩාක් වෙලාවට අපිට අහු වුණේ අඩු ගැඹුරක. සාමාන්‍ය දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක මාළුවාගේ තියෙන මේ වතුරේ ඔය හීට් එකත් එක්ක දැන් ජබුරේ තමයි වැඩි හරියක් වෙන්නේ. මේ අතර කලාවැවේ වැව් පිටිය නිරීක්ෂණය කළ අපට දැක ගැනීමට හැකි වුණේ කලාවැවේ වැව් පිටියේ ස්ථාන කිහිපයක පෙනවැනි යමක් පාවෙන බවයි. මේ අතර කොත්මලේ ඔයේ එක් ප්‍රදේශයක මසුන් මියගොස් ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශංක විජේවර්ධන මහතා පවසනවා. අපවාර්තාකරු පෙවසුවේ ඔය දෙපස පදිංචි වතුකම්කරුවන් සහ ප්‍රදේශවාසීන් මියගිය මසුන් රැගෙන යමින් පවතින බවයි. අදත් බලනකොට මේ මාළු ඔක්කොම එරිලා ගොඩක් මෙරිලා. ඉතින් මේ මාළුත් අරගෙන ගිහලා මිනිසුත් කනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ලිදුල සෞඛ්‍ය වෛද්‍යලද හරි කාර්යාලයලද හරි පිරිසක් අද අදාළ ස්ථානවලින් ජල සාම්පල ලබා ගත්තා. අපි මේ වෙලාවේ මේකේ වෝටර් සාම්පල් වලයි මේ ෆිෂ් එක අපි මේ සාම්පල් කරන්නත් ගන්නවා මේ වෙලාවේ. ඒකත් එක්ක දැන් අපි මේ ජනතාවට කියන පණිවිඩය මේක දැන් ආහාරයට ගන්න එපා කියන එක දැන් අපි දන්නේ මොනවා හින්දාද මේ මාළු මැරලා තියෙන්නේ. උදේ ඉඳලා ගොඩක් කට්ටිය මේ මාළු ටික අරන් ගින් තියෙනවා 1000කට වැඩියෙන්. ඒතර ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ කණ්ඩ මේක ගන්න එපා කියන පණිවිඩය තමයි අපි දෙන්නේ මෙතනින්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග